දක් හමෝටම ොන්න අද කකකින් ිප ෂානිමගේ බ චැල්ල එක ආතරම් පිගන්නවා ඉතින් අද මමවාලාට කියල දෙන්නේ අන්නේ අපි හැමෝුම කැමතියි එලෝලුවක් වෙන බ්ඩක්හවලින් කොහොමද චිප් සදාගන්න කියලා ඉතින් මමාද ගොලන්ට ක්‍රම දෙකකට මේක කරගන්න හැටි කියල දෙෙනවා ඉතින් බන්ඩක් අසාමාන්‍යෙන් අපි කිරට වියනවා තෙල්දානවා එහෙම නැත්තන් සමහරලාට හුමාලෙන් තම්බල සලා දෙයක් වගේ හදලත්කානවා ඉතින් මේ ක්‍රමවලින් එහාට ගිහි පොඩ්ඩක් වෙනස් සිදිහකට අපි කොහොමද මේ එලවලුව අපට හදාගන්න පුළුවන් ලොකු පොඩි හැමෝම කැමති විදිහට කියලා අපි අද බලමු. ඉති මේකට බොහම පොඩි දේවල්ටික්තමයි අපට අවශ්‍ය වෙන්න මේක ෙදරම තියන දේවල් වලින් අපිට මේක ලේසියෙන් කරගන්න පුළුවන් ම මෙතන බන්්ඩක් කරල් දහයක් විතර අරන් තියෙනවා. ඉතින් බැට්ටයකට ඇරගන්න ඕන වෙනවා අපිට එක බිත්තරයක් කරන් තියෙනවා. ඒවකීම පාපිට ගෑම් අසූුවකයි ෝන් පිටිගෑම් බිසක් විදාාල පිටිගෑම් සයක් හදල ඇරගෙන අරන් තියෙනවා මමේ අත පාවිච්චි කරන්නේ අයිස් වතුරමල්ලීටර් එකසිය හතලියක් මේකට මම ගන්නවා. ැඟ අප අපේ බ්ඩක්ටි ෙස්සල්ලා ම් කපාගනනිීමමුූ මේ විදිහරද දෙ පැත්තේෙන් පොඩ්ඩක් අපලලා අයින් කරලා ම බ්ඩක් කරලා දිීගාට දෙකට කපා ගන්නවා. ඊට පස්සේ අපි මේ දිගත බදදින චිප්ෂකතම ඉස්සල්ලා මංවාලාලට පෙන්න්නෙක හොද කරගන්න කියලා ඊට පස්සේ අපි මේ මැද තියෙන ඇට ටික ම මේ පෙන්නන විදිහට මෙම අයින් කරගන්නයි බණඩ කරල ගොඩා අපිට ස්ති වෙන්නවලන් පේෙනනමේ මැද ඇ ටික විතරයි අපි අයින් කරගන්නේ. ඒ විදිට මේ දියට දිගතීරු වෙන් කරගන්නවා බණ්ඩක්ක කරල. ඕන්න දැග බලමු අනිත් හැඩට කොහොමද මේ බණ්ඩක් කටික කපාගන්න කියලා මම පෙන්න්න විදිහට අපි මේ වගේ හරස් අතර පොඩි පැතිිපැතිවගේ තමයි මේ කපාගන්න මේ බලන්න කෝගලන්ට පේ නොයිති මේ විදිහට ඉතුර බණඩක්ට එකක ඕගලන්ට පෙතිකපාගන්න පුුවන්ද මේ තියෙන්න්නේ අපි දෙවිදිහටම කපාගත්ත බණඩක්කටික තම මල් ලෑස්ති කරලා මේතියෙන්නේ. හැ ලම ේ ැට හදාගන්න ොමද කියලාලමම් ොල්ලෙක්ට අපේ පිටිටිකයි බිත්තරයි මේ විදිර දාලා මේ යිස්වතරවලින් මිශ්‍ර කරගන්න මේක හරිම ලේසි වැඩක් ඉතින් මම් මදා යිස්වත්‍ර පාච්චි කරන්නේඒ යිස්වතරවලට සාන්‍යෙන් අපට ක්‍රිස්්පි බැටය එකක් හොඳට හදාගන්න පුලුවන්. ඉති මේ වගේ ගණනකමටපුහම ගොලන්පේනවා එක ගොඩක් ගණකම් බැට එකක්න මේ ලුණු චුට්ටකුද්දාලා ඔොල්ලො මේක රහබාල පොඩක් හදාගන්න කටේ ර හටලනු ඇති වෙන්න දාලා. ඉතින් හදා ගත්ත බැට එක මෙ තියෙනෙ ම පෙන්න්න වැඩිය ගණකම නැති බැට එකක් මේ විදියට අදාගෙන පැත්තකින් තියගන්න. ඔන්න දැම්මම් මෙත නැරන් තියෙනවා කඩල පිටි ටිකාක් ගමිරිිස් කුඩු ටිකම් මිරිස්කුඩු ටිකක් ඒවගේ ලොනු කුඩු ටිකක් ඉතින් මේමතමයි දාලා අපි අපේ බණ්ඩක් ටික හොඳින් අතගාගන්නේ යනේ ඉතින් මේකට ඔගලන්ට කැමතිනන් තව කහ කොඩු ටිකක් සූතුරු කුඩු ටික් උගොලු කැමති දෙයක් එකතු කරගන්න පුළුවන් ලුණු දදාති පොඩ්ඩක් මතකටයා ගන්න අප දැන් අපේ බැට එකටත් ලොුණ දැන්මන්න එක හින්ද මෙතනත් ගොඩා ළන්දාන්න පා නැත්තන් අපේ චිප්ස් ලූනු වැඩි වෙනවා ඉතින් මේ විදිහට ඒ පරිස්ස මේ බලලදාලා මේ විදිහට හොඳට අපේ අ බණ්ඩක් අවල හොඳට මේක තවරගන්න මේ පිි බණ්ඩක්ක හොඳට වැහෙනකම් පිටි ගෑවෙනකම් මේ විදිහට හොඳට අනලා පැත්තකින් තියාගන්න. හොඳදං මුලින්ම බැදගන්න යන්නේ අප දිග අතට තීරුවගේ කපු බණ්ඩක්ක ටික තමයි මේ බැටයකෙන් ඉසල්ලාම බැදගන්න. විදිහට අපි බැටයකය ගිල්ලගෙන ත්‍රත් එච්ච තෙල්ෙක්කට දාලා මේ විදිහට බැදගන්න අගල්ලන්ට මේ බදදි තේරේ මේක හරිම ලයිඩ් බැට එකක් කියන තුනී බැට එකක් අර ජපංය සහල්ලට අගල හලදි ටෙම්පරා බට එක කියලා ඒකමන මේ ඒවක්කට ගොඩක් සමාන බොහොම තුනිී බැට එකක් මං අද මේ උගලන්ට හදන හැට කියලා දුන්නේ ඉතින් මේ විදිහට බැදගන එක ලස්සන්ට රන්වන් පාට වගේ වේගෙන එද්දී ඔගලන්ට තෙල්ලකෙන් අයින් කරගන්න පුළුවන්. ගොඩා රන්වන් පාට එ ෙ නහ මොකද මේ ගොඩත් තුුණී බැට එකකිද මේ වගේ ලස්සන ලාපාට ඔගලට හැදනයි තින්ඒ බැදගතට පස්සේ ඕගලන් උඩින් ඕන්න ආයමිරිස් කුඩ ටිකාක් ලොනු වාදිනල උනුකුඩටක් මේ විදිහට අතගාගන්න පුුවන්. දගේ ටික බැදල ඉවරුණනාට පස්සේ අපේ ඉතුර ැටයකට මම තාව පිටි ටිකක් මේ විදිහ එකතු කල්ලා ටිකක් ගණකම් බැටය එකක් හදාගන්නවා. ප්‍රමාණයක් නෑ ගොලන්ට පේනවා මේ විදිහට ගණකමට එෙද්දී. අපි නවත්තල ඒකෙන් තම අපි අර පෙති විදිහට කපුපු මණ්ඩක්ක ටික බැදගන්න මේ විදිහට එක ගිල්ලලා. ඔන්න මෙතැන්දි අපිට ඕන වෙනවා පාන්කුඩ ටිකක් මේ විදිහට ඉට පස්සේ මම පාංකුඩුවල එක දවටගන්නවා. අට ගන තමයි අපි ෙල්ල එකේ අරවිදිහටම කලින් වගේ බැදගන්න. අයිතින් හරිම ලේසි මේගේ ගත් එච්ච ගැම්පරොත්තිෙලට දාලා රන්නන් පාට වෙනකම් බැදගන්න තියෙන්නේ හොඳට කිස්්පියට මේ බණ්ඩක්ක බැදිල හරිම රසයි ඉති පුගලන් තේ නොමක ලොක වැඩක්නෙේ රිම ලේසි වැඩක් ඉතින් මේ විදිහට තන්නන් පාට වෙනකම් හොඳට වැදගන්න. මේ දිහ රන්න පාට තින් ැදන්ට පසේ ගලන්ට පුුව ෙල්ලෙෙන් අයින් කරගන්න හොන්දට ෙල්බේරකං තියල ඔගලන්ට සෝ කරන්න පුවා. ඉති ඔගලන් ේන මේ බැටක ටික අපි ගණනකම හදාගන්න හින්ද. මේ බ්ඩ ි පෙන්න්න තු ොඩක් ග න්ට. ඒයා ගන්න පුොුවන් ඉතින් ඔොන්ට පේනවා හරිම ලේසි අප්‍ර පොඩිම පොඩි අමුද්‍රව වැටිකත්තම මේකට ඕන වෙන්නෙ ඉති ඒවුණට හරිමරසයි ලොකපඩි හැෝම කැමැතිකෑක්. වෙනසකටත් එක් ඔන්න ඊළඟ පාර හදල බලන්න ඉතින් වෙන දවගේ අදත් කියනවා මගේ රසිපිස් වල්ට කැමතිනං කොකින් චේප්ෂණ මගේ යුට් චැල්ලක සස්්‍රයි් කරන්න අදත් තිති මාත්ක්ක එකතුනනාට ගොඩක් ස්තුූති තවත් දවසක මේගේ රැසපත් ්‍රසිපයක් කැරගන ගොලො හම්බ වෙන්න එන්න. හැමෝටම सुබදවසක් බ